මෙන්න මේ වගේ තඩි හાર્ඩ් එකක තියෙන ඩේටා රිකවර් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ ෆෝන් එකක තියෙන ඩේටා රිකවර් කරන්න පුළුවන්. ඒ වගේම තවත් ඔයාලට හිතෙන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි චිප් එකක එහෙම නැත්නම් අපි කියන මෙන්න මේ වගේ SD කාඩ් එකක තියෙන ඩේටා රිකවර් කරන්න පුළුවන් කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙන්න මේ මම කියපු devices 3. ඒ වගේම තමයි මේ වගේ මොන හරි memory device එකක් අපි එහෙම නැත්නම් අපි කියන storage එකක් කොහොමද recover කරන්නේ. ඒ කියන්නේ storage එකක නැති වුණු data කොහොමද අපි නැවත ලබා ගන්නෙ. මෙන්න මේ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි තමන්ගේ තියෙන memories එහෙම නැත්නම් අපි කියනවා තමන්ගේ ජීවිතයේ වටිනාකම කියන දේවල් අපි store කරලා තියාගන්නේ මෙන්න මේ වගේ මොන හරි storage device එකක. ඔයාගේ mobile phone එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් SD card එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hard disk එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් එහාට ගියාම තවත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ device එකක මොන හරි fault එකක් නිසා ඒ වගේම තමයි ඔයාගේ අතින් වැරදීමකින් මේ device එක තියෙන දේ delete වුණොත් කොහොමද අපි මෙන්න මේ දේ නැවත ලබා ගන්න අපිට එහෙම කරන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් අපි මොනවද මෙන්න මේවට පාවිච්චි කරන්නේ? කොහොමද මේ දේ කරගන්නේ? මෙන්න මේ ගැන අපි සරලව අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මම හිතන ගොඩක් අයට ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් වෙයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අමිලනේට YouTube channel එක මතක ඇතුව subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝ එක තවත් යාළුවෙට share කරන්න කියලා මතක් කරනවා. එහෙමනම් වැඩි කතා නැතුව පට්පට් ගාලා යමු අද වීඩියෝ එකට. Right. මේ data recovery කියන එකට ආවම මේකේ step කිහිපයක් තියෙනවා. එතකොට මේකේදී ඔයාලට සාමාන්‍යයෙන් normal recovery එකක් දාලා ඔයාලගේ වැඩ කරන device එකක් recover කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ chip එක computer එකකට එහෙම නැත්නම් අපි කියන මොන හරි දෙයකට connect කරාම මේක read කරන්නේ නැත්නම් invalid එහෙම නැත්නම් ඔයාලට මේක වැඩ කරන්නේ නැත්නම් මෙන්න මෙතෙන්දී ඔයාලට යන්නු deep recovery එකකට. ඒ කියන්නේ මේ device එක වැඩ කරන්නේ නැහැ නමුත් මේකේ අපිට connect වෙනවා නම් ඒ කියන්නේ device එක connect වෙනවා නම් ඒ කියන්නේ සම්පූර්ණ destroy වෙලා නෙමෙයි මේ device එක read කරන්නේ නැහැ. ඒ කියන්නේ මේකට දුන්නම් format කරන්න කියලා එනවා. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ වුණාම මේකේ deep recovery එකට යන්න පුළුවන්. සමහර කට ඔයාගේ hard disk එකක් වෙන්න පුළුවන්. මේ hard disk එකත් ඔයාලට පෙන්වන්නේ නැහැ partition එක. නමුත් hard disk එක connect වෙනවා කියලා පෙන්වනවා. එතකොට මේක recover කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙනවා. ඊට පස්සේ mobile phone කියලා කියන්නේ වෙනමම පැත්තක්. ඒකට වෙනමම recovery tools තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද? ඉතින් මේකට මොනවද අපිට ලේසියෙන්ම, ඒ කියන්නේ හොඳම solutions මොනවද මෙන්න මේකට තියෙන. මේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට දැන් අර කලින් කිව්වා වගේ එකින් එක කියාගෙන ආවේ. අපි මුලින්ම බලමු සාමාන්‍ය chip එකක් කොහොමද recover කරගන්නේ, මේකට මොනවද පාවිච්චි කරන softwares, මේක කොහොමද කරගන්නේ කියලා. හරි. ඉතින් මම ඔයාට කලින් කිව්වා වගේ මම පාවිච්චි කරන recovery tool එක තමයි මෙන්න මේ IKEA data recovery professional version කියන එක. එතකොට මම මගේ chip එක එහෙම නැත්නම් මගේ SD card එක මම connect කරගන්නවා. මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මේකේ කිසිම දෙයක් නැහැ ඔයාට දැන් පේනවා ඇති. Empty device එකක් විදිහට තියෙන ඕනම දැන් ඔයාට පෙන්වන්න මේ විදිහට තියෙන. ඉතින් මම මේක නැවත වතාවක් ඔයාට format කරලා පෙන්වන්න මේ විදිහට. හැබැයි ඔයා format කරන්න යන්න එපා. මේක ඔයාලට පෙන්නන්න අවශ්‍ය නිසා මම මේක සම්පූර්ණ මේ විදිහට ෆුල් ෆෝමැට් එකක් දෙනවා. රයිට්. අපි බලමු කොහොමද මේක රිකවර් කරන්නේ කියලා. එතකොට මම මේකෙදි යන්න ඕනේ දැන් ඔයාලට loss partition recovery, ඒ වගේම තමයි advanced files recovery, deep scan recovery සහ format recovery කියලා මෙතෙන්දී options ටිකක් තියෙනවා. ඉතින් මේ software එක මම ඔයාලට දීලා තියෙනවා. ඒක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට deep scan recovery කියන එකට තමයි යන්නේ. deep scan recovery කියන එකට ගියාට පස්සේ අපිට මේ වෙන වෙනම තියෙන volumes, ඒ වගේම තමයි ඒකේ partitions වෙනම වෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට ඔයා පහලට එන්න. පහලට ආවට පස්සේ දැන් මගේ මතක ඇති දුන්නු වොලියුම් එක මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මම දැන් රිකවර් කරන්න යන්නේ. එතකොට ඒකට අදාළව මේ තියෙන්නේ new volume K කියන එක තමයි මගේ මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක තමයි USB drive එක. හරි. එතකොට මේක මම මෙන්න මේ විදිහට select කරලා මේක හෝ මේක select කරලා recover කියන option එකට යනවා. recover කියන option එකට ගිහිල්ලා මම දැන් මේකේ ඔයාලට සම්පූර්ණම recover වෙන එක පෙන්වන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඉතින් මම මේක පොඩ්ඩක් ඔයාලට speed කරලා ඊට පස්සේ මේකේ වෙන්නේ කොහොමද, ඒ වගේම තමයි කොහොමද files restore කරගන්නේ කියලා ඔයාලට පෙන්වන්නම්. right. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පැය 5යි විනාඩි 39ක් 40ක් අතර මේක වේරි වෙනවා. එතකොට මේ ෆයිල්ස් ඔයාලට බලා ගන්න පුළුවන් sectors scan වෙන ප්‍රමාණය, ඒ වගේම තමයි total sectors තියෙන ප්‍රමාණය, ඒ වගේම තමයි files found වෙනවා. ඒ කියන්නේ දැන් මේ විදිහට
ෆයිල්ස් රිකව වෙන ප්‍රමාණයත් අපිට බලාගන්න පුළුවන්. එතකොට මේක මෙන්න මෙතෙන්ට එනකම්ම ඉන්න ඕනේ. එතකොට ඔයාලගේ පැය 6ක් මට මේකෙදි ගන්න බෑ. ඔයාට මේක ඉවරුණාට පස්සේ end result එක එන්නේ මොකද්ද? ඒ වගේම තමයි ඊට පස්සේ කොහොමද ඔයාගේ ෆයිල්ස් මේ විදියට රිකව කරගන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේක තව ටිකක් වෙලා මම යන්න දෙනවා, විනාඩි 10ක් විතර. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ෆයිල්ස් ටික අපි save කරගන්නේ කියලා අපේ පරිගණකයට හෝ එහෙම නැත්නම් අපි මොන හරි device එකකට. හරි, මම දැන් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 10ක් එහෙම නැත්නම් 10 හමාරක් විතර මම මේක ස්කෑන් වෙන්න දුන්නා. එතකොට රිමේනින් ටයිම් එක තව තියෙනවා පැය 4යි විනාඩි 19ක් විතර. එතකොට මට මේ වෙද්දි ෆයිල්ස් 315ක් රිකව කරලා දීලා තියෙනවා. රයිට්. දැන් මම මෙන්න මේ විදිහට තමයි මේකේ වැඩ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ විදිහට තමයි මේක රිකව වෙන්නේ. ඊට පස්සේ මේක මෙතෙන්ටම ඉවරුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක ඉබේම වෙනවා වෙන වින්ඩෝ එකකට. මම පෙන්නන්නම් ඔයාලට ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම මේක දැන් මේ විදිහට ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ මගෙන් අහනවා මේක ස්ටොප් කරන්නද කියලා. ඉතින් මම මේක යර්ස් කරනවා. මේක යර්ස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලොස් ෆයිල් බිල්ඩ් කරනවා. ඊට පස්සේ මේක ඔයා ගොඩාක් වෙලා ස්කෑන් කරොත් මේක ඩිස්ක් එකේ තිබිච්ච දේවල් වලට අනුව මේකට යන ටයිම් එක ගොඩක් වැඩි. හරි, දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට රෝ ෆයිල්ස් ඇවිල්ලා තියෙනවා වර්ග කිහිපයකට කැඩිලා. එහෙම නැත්නම් අපි කියන කැටගරි වලට මේක බෙදලා තියෙනවා ෆයිල්ස් වලට. එහෙම නැත්නම් ෆයිල් ටයිප්ස් වලින් මේක වෙන් වෙලා තියෙනවා. එතකොට අපි ෆොටෝස් ගත්තොත් මේ JPEG ෆයිල්ස් කියන විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ MP3 කියන එක ගත්තොත් මෙන්න මේ විදිහට මියුසික් ෆයිල් කියන විදිහට එන්නේ. ඊට පස්සේ වීඩියෝස් තිබ්බනම් මෙන්න මේ විදිහට MP4 ෆයිල් විදිහට එන්නේ. ඊට පස්සේ මෙතන තවත් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ GIFs තිබ්බනම් ඒ වගේ GIF කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ තවත් වෙන වෙන ෆයිල්ස් වර්ග මොනවා හරි තිබ්බනම් ඒ හැම එකක්ම මේකේ පහළට එනවා. මේ ඔක්කොම ස්කෑන් කරගත්තට පස්සේ එතකොට මට අදාළ වෙන්නේ මොන ෆයිල්ස් ටිකද සේව් කරගන්න අවශ්‍ය. ඒ හැම දෙයක්ම මෙතනින් මට මෙන්න මේ විදිහට ටික් කරන්න පුළුවන්. රයිට්. එහෙම නැත්නම් අපිට මෙන්න මේ විදිහට ටික් ඕල් කරන්න පුළුවන්. මේ රෝ ෆයිල්ස් කියන මෙන්න මේ ටික් එක දැම්මොත් ඔක්කොම ටික් වෙනවා. රයිට්. මට දැන් මෙතෙන් JPG ෆයිල්ස් එක විතරයි ඔයාලට මේක පෙන්වන්න අවශ්‍ය නිසා ගන්න ඕනේ. එතකොට මම මේක මෙන්න මේ විදිහට ටික් කරනවා. ටික් කළා. එහෙම නැත්නම් අපි MP3 එකත් ගමු. සේව් ෆයිල්ස් කියන එකට යනවා. සේව් ෆයිල්ස් කියන එකට ගිහලා දැන් මම ඩෙස්ක්ටොප් එකට ආවිල්ලා මේ ඩෙස්ක්ටොප් එකේම රිකවරි කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන තියෙනවා. මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන රිකවරි කියන ෆෝල්ඩර් එක ඉතින් ඔයාට ඕනම තැනක ගිහලා ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරලා ෆෝල්ඩර් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඔයාට මේ ෆයිල්ස් ටික මෙන්න මේ අපේ පාටිෂන් එකට, එහෙම නැත්නම් අපි මේකෙන් රිකව කරගත්ත දේවල් ටික ඔක්කොම අපි සේව් කරන ලොකේෂන් එකට එකෙන් එක සේව් වෙනවා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් රෝ ෆයිල්ස් කියන එකට ගියාම මෙන්න මේ විදිහට දැන් අපි ගත්තේ JPEG ෆයිල්ස් සහ ඒ වගේම MP3 එහෙම නැත්නම් ඔඩියෝ ෆයිල්ස් තියෙන ටික විතරයි අපි මෙතෙන්දී සේව් කරේ. දැන් අපි බලමු මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆයිල්ස් වර්ග දෙක අපිට මේ විදිහට සාර්ථකව රිකව වෙනවා. දැන් මේක ඉවරුණාට පස්සේ මම ඔයාට පෙන්නන්නම් මේකට මොකද්ද වෙන්නේ කියලා. හරි, දැන් ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ ෆෝල්ඩර්ස් දෙකට ගියොත් ඔයාට මේ තිබ්බ හැම දෙයක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මේ ෆයිල් එකේ නේම් එක රිකව වෙන්නේ නැහැ. නමුත් ෆයිල්ස් ටික රිකව වෙනවා. ඒකේ ඒ තිබිච්ච මෙගාබයිට් ප්‍රමාණයෙම මේක රිකව වෙනවා. ඊට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන JPG ෆයිල්ස් තියෙනවා මෙන්න මේ විදිහට. මේක හරහා තිබ්බ හැම දෙයක්ම මේ විදිහට රිකව වෙලා තියෙනවා. ඉතින් මේක මගේ පර්සනල් ෆයිල්ස් වගේක් තියෙන නිසා මම මේක ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නේ. ඉතින් මේ විදිහට මේ හැම ෆයිල් එකක්ම දැන් රිකව වෙලා තියෙනවා. ඉතින් හැබැයි මෙතෙන්දී අවිල්ල තියෙන ප්‍රමාණයක් විතරයි. මොකද මම මේක සම්පූර්ණ රිකව වෙන්න දුන්නේ නැහැ. ඔයාට මතක ඇති මම මේක කට් කරලා ගත්තා. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක රිකව කරන්න තියෙන්නේ. අපි දෙවණියට බලමු කොහොමද මොබයිල් ෆෝන් එක මේක ඇවිල්ලා MTP device එකක් කියන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍ය විදිහට අපිට ගිහිලි ඉවරලා මේක memory එක read කරන්න බෑ. අපිට මේක media player එකක් විදිහට තමයි අපේ computer එකකට, එහෙම නැත්නම් අපි කියන PC එකට connect කරලා තින් අපිට connect වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා අපි සාමාන්‍ය recovery එකක් දුන්නට අපිට මේක recover කරන්න බෑ. මොකද මේක storage එක අපිට පෙන්වන්නේ නැහැ මේ normal recovery softwares වලට. එතකොට මේකට අපි special recovery tool එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒකට අපි තියෙන හොඳම යූස්ෆුල්ම රිකවරි ටූල් එකක් තමයි මම ඔයාලත් එක්ක අද මේ කතා කරන්න යන්නේ. එතකොට මේ මොබයිල් ෆෝන් එකකට මම මේ වෙද්දි ට්‍රයි කරපු හොඳම එක තමයි මේ DR ෆෝන් කියන රිකවරි ටූල් එක. එතකොට මේ DR ෆෝන් රිකවරි ටූල් එකෙන් කොහොමද බල
බලමු. ඇත්තටම මේක 100%ක් සාර්ථක නැහැ මොබයිල් ෆෝන් එකකට ආවම. ඒතර නමුත් අපිට යම්කිසි ප්‍රමාණයක් රිකවර් කරගන්න පුළුවන්. අර අපි දන්නවා ඔයාලට සමහර ගොඩක් දේවල් වල කියලා තියෙනවා Play Store එකෙන් app එකක් අරගෙන recover කරනවට වඩා ඊට වඩා ටිකක් වෙනස් process එකක් තියෙන මේකද. එතකොට මෙන්න මේක කොහොමද recovery කරගන්නේ? Mobile phone එකට ආවම මේ DR phone කියන recovery tool එක ඉතාමත් හොඳ recovery tool එකක්. මම මේකෙන් මගේ නැති වෙච්ච දේවල් මම practically එහෙම නැත්නම් මම personally මෙන්න මේ tools වලින් වැඩ කරලා තිනවා chip recover කරලා තිනවා මම දන්න මගේ යාළුවෙක් ඉන්න photographer කෙනෙක් එයාගේ chip එක මම recover කරලා දීලා තිනවා wedding එකක photos වගේයක් එක්ක ඉතින් ඒක නිසා මට බය නැතුව recommend කරලා කියන්න පුළුවන් මේ tool එක මීට අමතරව අපිට ගොඩක් හොඳ recovery tools උත් තිනවා එතකොට ඒවදී ඔයාලට ටිකක් expensive එහෙම නැත්නම් අපි කියන ලොකු මුදලක් වියදම් කරලා මේ දේවල් ගන්න ඕන ඔයාලට තාමත් වටින data තියෙනවා නම් මේක අපිට ගොඩක් ලොකු recovery එකකට යනවා නම් අපිට මේක recovery center එකට එහෙම නැත්නම් අපි කියන්නේ data recover කරන්න තැන්වල තියෙනවා ඒවට ගිහලා මේ recovery machine එකකට connect කරලා ඊට පස්සේ තමයි මේක කරගන්න වෙන්නේ ඔයාලට කොට්ටක්ම high sensitive data මොන හරි තියෙනවා නම් ගන්න අවශ්‍යම නම් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දේවල් වලට try කරන්න ඉතින් මුලින්ම ඔයාලට මුලින් මෙන්න මේ මං කිව්ව විදිහට මේ දේවල් ටික පාවිච්චි කරන්න පුළුවන් ඒතර බම් බලමු mobile phone එක කොහොමද අපි මෙන්න මේ DR phone කියන එක හරහා recover කරන්න කියලා මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්න යන්නේ ඉතින් මම මගේ phone එක මුලින්ම මගේ පරිගණකයට connect කරගෙන ඉන්නම් ඔයාලට අර Play Store එකෙන් අරගෙන software පාවිච්චි කරනවට වඩා මේක ටිකක් වෙනස් මං කලින් කිව්වා ඒතර මගේ phone එක මම මේකට connect කරලා මේකෙදි මෙන්න මේ වගේ මම ඔයාලට connect කරලා දෙනවා ඊට පස්සේ මට ලේසියෙන්ම පුළුවන් මෙන්න මේකේ මේ recover කියන option එකට යන්න මේ recover කියන option එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට මගෙන් අහනවා මොනවද recover කරන්න ඕනි කියලා එතකොට මෙතෙන්දි තියෙනවා recover iOS data recover Android data මේ තියෙන්නේ deleted contact message photos notes මේ හැම දෙයක්ම recover කරන්න පුළුවන් කියලා කියනවා එතකොට මම මේකෙදි phone එකේ USB debugging කියන එක on කරගන්න ඕන developer option එකට ගිහිල්ලා. එතකොට මේක කරගන්නේ කොහොමද කියලා guide එකක් සම්පූර්ණ මේ phone එකට අදාළව. මේ තියෙන්නේ වෙන වෙනම මේ phones වලට අදාළව මේක දීලා තියෙනවා. මොකද මේක හරහා තමයි මේක connect වෙන්නේ. ඒක මම කරන්නේ කොහොමද කියලා ඔයාලට phone එකෙන් පෙන්නන්න. Right. මෙන්න මේ විදිහට phone එකේ settings වලට යන්න. Settings වලට ගිහිල්ලා මේ විදිහට about phone කියන එකට එන්න. About phone කියන එකට ගියාට පස්සේ මේකේදී ඔයාලට බලාගන්න පුළුවන් OS එකේ තියෙන build number කියලා. මේක උඩ මේ විදිහට දැන් හත් පාරක් ටැප් කරන්න ටැප් කරාට පස්සේ you have already developer options කියන එක තියෙනවා right එතකොට දැන් මේ developer option එක කොහෙද තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට system update කියන එකට ගියාට පස්සේ මෙන්න මේක තියෙනවා developer option කියන එක මේකට එන්න මේ developer option කියන එකට ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට developer option දැන් මම on එකේ තියෙන්නේ දැන් මම මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ USB debug කියන එක on කරලා okay කරන්න ඕනේ. Right. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. USB debugging on වුණා. දැන් මගේ phone එක connect වෙනවා මේ විදිහට. Right. ඔන්න ඔය විදිහට තමයි මේකෙදි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මගේ phone එකට එනවා මෙන්න මේ වගේ notification එකක්. මේක allow කරලා okay කරන්න. Right. ඔන්න දැන් මගේ phone එක මම සාර්ථකව connect කරගන්නවා. එතකොට මේකෙදි මගෙන් අහනවා connector කියලා application එකක් install කරනවා. මේක install කරන්නද කියලා. ඉතින් මම මේ continue කරලා install කියන එක දෙනවා phone එකේ. ඊට පස්සේ ඔන්න ඔය connector කියන application එකත් මේකට connect වෙනවා. ඊට පස්සේ මේකට අපි permission allow කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ තියෙන ඕනම phone එකක් මේකට connect කරන්න පුළුවන්. මම දැන් ඔන්න connector කියන එකට permission allow කරනවා. දැන් මේ විදිහට done කරනවා. ඩන් කරලා ඔන්න දැන් මම මුලට එනවා මුලට ආවට පස්සේ දැන් මට මොනවද මෙතෙන්දි රිකවර් කරන්න ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ හැම දෙයක්ම සිලෙක්ට් කරලා නෙක්ස්ට් කියන එකට යනවා දැන් මගෙන් අහනවා මෙතෙන්දි මොන ෆයිල්ස්ද ස්කෑන් කරන්න ඕනි කියලා එතකොට මම දෙන්න ඕන ඕල් ෆයිල්ස්ද ඩිලීටඩ් ෆයිල්ස් දැන් මට මේ ඩිලීට් වෙච්ච ෆයිල්ස් තමයි ගන්න ඕනේ එතකොට මම මේක නෙක්ස්ට් කරනවා දැන් මෙන්න මේ විදිහට දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද කරන්න කියලා ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් අපිට අපේ ඩිවයිස් එකේ තියෙන data ටික අනිවාර්යයෙන්ම ගන්න අවශ්‍ය නම් එතකොට අපිට කරන්න වෙනවා මේ වැඩේ ඔන්න දැන් ඔයාට ඩිවයිස් එක ඇනලයිස් කරනවා ඇනලයිස් කරලා ඊට පස්සේ බලමු අපි කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා හරි දැන් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ data ටික recover වෙලා තියෙනවා. එතකොට මේ phone එකේ එච්චර data තිබිච්ච phone එකක් නෙමෙයි. ඔයාලට මම මේ පාවිච්චි කරගත්තේ මෙතෙන්දී. ඔයාලට දැන් ඔයාගේ phone එක දුන්නොත් මීට වඩා මේ photos, videos, audio, messages මෙන්න මේ වගේ දේවල් ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට දැන් ඔයාලට මෙතෙන්දී recover කරන්න ඕන section එක තෝරන්න මෙතෙන්දී. දැන් මේ contacts කියන එක මේ contacts කියන tick එක දීලා recover to computer එහෙම නැත්නම් recover to device කියන එක විතරයි යන්න තියෙන්නේ. recover to computer කියන එකට ගියොත් අපි මේ විදිහට
ෆෝල්ඩ එකක් හදාගන්න ඕනේ. දැන් මම මේකෙදි මේ රිකවරි කියන ෆෝල්ඩ එක ඇතුළට ගිහිල්ලා මේක රිකවර් කරනවා. රිකවර් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වොන්ඩර් ෂෙයා DR ෆෝන් නෝවා 7i කියලා වැටිලා මේ ෆෝල්ඩ එකක් හැදෙලා ඊට පස්සේ මේ ඩේටා ටික මේකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට පස්සේ ඊළඟට මේ මේකත් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මේකත් සිලෙක්ට් කරලා රිකවර් ටු කම්පියුටර් කියන එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් රිකවරි මෙන්න මේ විදිහට මේ හැම එකක්ටම වෙන වෙනම ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල්ස් හැදෙනවා. ඒතකොට මේක ලේසිම ක්‍රමය තමයි ඔයාගේ ඩිවයිස් එකට රිකවර් කරා නම් ඔයාලට මේක ලේසියෙන් ගන්න පුළුවන්. ඒතකොට ෆොටෝස් කියන එක ගත්තොත් ඒකත් ක්ලික් කරලා රිකවර් ටු කම්පියුටර් කියන එකට ගිහිල්ලා මේ විදිහට රිකවර් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ හරහා ඔයාට මේ ඩේටා රිකවර් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි මේකෙදි තියෙන ලේසිම ක්‍රමේ ෆෝන් එක සාමාන්‍යයෙන් රිකවර් කරගන්න. ඉතින් ඔයාලගේ ඩිවයිස් එකේ තියෙන ඩේටා අනුව මෙන්න මේ දේවල් වල තියෙන ෆිගර්ස් පොඩ්ඩක් වෙනස් වෙයි. එතකොට ඒව ඔයාලට රිකවර් කරන්න යන ටයිම් එක පොඩ්ඩක් වැඩි වෙයි. ඒ දේවල් තමයි මෙතෙන්දි වෙනස් වෙන්නේ. ඉතින් ඔන්න විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් ෆෝන් එකත් මෙන්න මේ DR ෆෝන් රිකවර් කියන ටූල් එක හරහා ඔයාලට රිකවර් කරගන්න ඔයාගේ ඩේටා ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කොහොමද කරගන්නේ කියලා. හරි, වීඩියෝ එකේ අවසානයේ අපි කතා කරන්න යන්නේ කොහොමද හાર્ඩ් ඩිස්ක් එකක් රිකවර් කරන්නේ කියලා. හાર્ඩ් ඩිස්ක් එක සහ මෙමරි චිප් එක කියන දෙකම එකම විදියට තමයි රිකවර් කරන්න තියෙන්නේ. එතකොට එකම රිකවරි සොෆ්ට්වෙයාර් එක තමයි මම පාවිච්චි කරන්නේ. නමුත් ඔයාලට විවිධ ටූල්ස් තියෙනවා. අන්තර්ජාලයේ පොඩි සර්ච් එකක් දාලා බලන්න. ඒ හැම එකක්ම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මේක ප්‍රැක්ටිකලි යූස් කරලා තියෙන නිසා තමයි මේ ටූල් එක ගැන මම ඔයාලට කියලා දෙන්නේ. කලින් කිව්වා වගේම ලින්ක්ස් දීලා තියෙනවා පහලින්, ගිහිල්ලා try කරන්න. ඉතින් මේ හાર્ඩ් ඩිස්ක් එක සහ චිප් එක දෙකම එක විදියට තමයි රිකවර් වෙන්නේ. එතකොට මේකෙදි මේ ඩිස්ක් එක සහ මේ මෙමරි චිප් එක කියන එක ඩිවයිස් දෙකක්. ඒ වගේම තමයි මේකේ තියෙන කැපැසිටි එක වෙනස්, ඒ වගේම තමයි මේකේ ඩිස්ක් ටයිප් එක වෙනස්, මේ වගේ දේවල් තියෙනවා. නමුත් මේක රිකවර් වෙන්නේ එක විදියට අපිට පාටිෂන් එකකින් පාටිෂන් එක රිකවර් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඩීප් ස්කෑන් එකකට ගියොත් අපිට පුළුවන් මේකේ සම්පූර්ණ මුළු හાર્ඩ් ඩ්‍රයිව් එකම එකපාර රිකවර් කරන්න. එතකොට මේ හાર્ඩ් ඩ්‍රයිව් එක රිකවර් කරන්න ගියාම අර චිප් එකකට වඩා සෑහෙන වෙලාවක් යනවා. මොකද මේකේ සමහරක් වෙලාවට මේකේ පළවෙනි දවසේ ඉඳලා අපිට රිකවර් වෙනවා. ඒ කියන්නේ මේකදී අපි ඩේටා එකක් දැම්මම එදා ඉඳලා ඉස්සරහට සම්පූර්ණ මේක තිබිච්ච හැම දෙයක්ම රිකවර් කරන්න පුළුවන්. එතකොට අපිට ප්‍රධාන වශයෙන් ෆොටෝස්, වීඩියෝස් වෙන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ. නමුත් ඊට පස්සේ අපි මේක රිකවර් වුණාට පස්සේ මේක ෆිල්ටර් එකක් දාලා ඊට පස්සේ ඒ දේවල් තමයි අපිට අවුට්පුට් එකක් විදිහට සේව් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතන වීඩියෝ එකේ එන්ඩ් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ හැම දෙයක්ම මම කියලා දුන්නා සරලව කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මොන හරි වැඩ කරේ නැත්නම් මම කියලා දීපු විදිහට අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න මේක හරි ගියේ නැහැ කියලා. ඒ වගේම තමයි ඔයාලට මේක ගොඩක් වැදගත් වුණා නම් ඒත් අපි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක තවත් යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බුමු. එතෙක් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා ඉන්නවා.